మార్గము శ్రీలంక అగెన్ పటంగము తమ తీర్ణాత్మక దిన కీపేక අපි මේ ඉන්නේ තව දවස් 25කින් මේ රටේ අනාගතය තීරණය වෙන මැතිවරණය පැවැත්වෙනවා ඔබම කල්පනා කරලා බලන්න මීට දවස් කීපයකට කලින් තමයි නාම යෝජනා දුන්නේ අද ඊයේ වගේ කාලෙ ඉතාමත් ඉක්මනට යනවා මේ දවස් 25 ඇතුළතදී අපි කොයිතරම් අපි මේ වැඩසටහන සාර්ථක කරගන්නවද මේ කැම්පේන් එක කොච්චර දුරට අපි සාර්ථකව අරන් යනවද කියන එකෙන් අපේ ජයග්‍රහණය තීරණය වේවි අපිට මේ තියෙන දින කීපය ඇතුළතදී අපේ මහන්සිය ප්‍රතිඵල ලැබේවි අපි මහා ගොඩක් මහන්සි වුණත් අපිට පොඩක් ප්‍රතිඵල ලැබේවි අපි ගොඩක් මහන්සි වුණත් අපිට විශේෂ ජයග්‍රහණයකට යන්න පුළුවන් වෙයි මුළු ලංකාවේ මේ අවස්ථාවේ විශාල රැල්ලකට ගිහින් තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් මුළු ලංකාවම විමුවත් මගේ බලාපොරොත්තුව කඩුවර දිනන එක මොකද මම මේකේ ආසන සංවිධායකවරයා විදිහට දැන් පත් වෙලා වුණු පහකට කිට්ටු වෙන්න එනවා මේ ආසනයේ ඇතුලේ අපි විශාල ප්‍රතිසංවිධාන කටයුතු ගොඩාක් කරගෙන ගිහින් තියෙනවා මට පේනවා ලොකු කැමැත්ත ජනතාවගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ තරුණ තරුණියන්ගේ ලොකු කැමැත්ත දැන් අපිට අපේ පක්ෂයට අපේ සංධානයට අපේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තියෙනවා අපි මේක තව වැඩි දියුණු කරගන්න අවශ්‍යයි මේ ඉන්න සියලු දෙනා මම දන්න මොනවල් ඉන්නේ ගොඩක් ඔබ ගෙයින් ගෙටි ගෙට මේ දවස් ටිකේ ඇවිදිනවා ඇති මම දන්නවා චාන්දිනි මැතිණියත් ගෝවින්න මැතිණියත් දෙන්නම ගෙයින් ගෙට ඇවිදිනවා ඔබ ඒකට එතකොට ලබාගත් අත්දැකීම් ඔබ මට කියලා තියෙනවා ඒ අනුව ඔය බිමේ තියෙන ඇත්ත తත්වය ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් සරි ප්‍රේමදාස මැතිතුමාට තියෙනවා අපි මේක ඒ නිසා පැහැදිලිවම ජයග්‍රහණය කරන බව මට විශ්වාසයි හැබැයි මට එක දෙයක් කියන්න අවශ්‍යයි ඔබ සියලු දෙනා මේ දවස් 25 ඇතුළතදී එළියේ ඔබට ඔබ කඩමණ්ඩියට යනකොට වෙළඳපොළට යනකොට දරුවගේ වැඩවලට එළියට යනකොට මොනවාරි දෙයකට එළියට යනකොට ඔබට හම් වෙන්න පුළුවන් තාම තීරණය කරලා නැති උදවිය කාටද ඡන්ද දෙන්නේ කියලා තරුණ උදවිය නොයෙකුත් උදවිය ඔබට හම් වෙන්න පුළුවන් එයාත් එක්ක පොඩි දෙමේ දවස්වල ප්‍රධාන මාතෘකාව දේශපාලනය නිසා පොඩ්ඩක් කතා කරන්න කතා කරනකොට ඇයි ඔබ අනික් අපේක්ෂකයන්ට වඩා සජිත් ප්‍රේමදාසව ජනාධිපති විදිහට තෝරාගත්තේ උත්තේ කියන දේ ඔබ කියන්න දැන් බලන්න මේ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකවරු 39ක් ඉල්ලනවා එක්කෙනෙක් මං දැන මේ ළඟදී මේ මිය ගියා කොහොම හරි ඒ 38 දෙනාගෙන් දැනට නිකන් ප්‍රසිද්ධ දන්න කට්ටිය ඉන්නේ ඔය 4 දෙනයිනේ හරියට බැලුවොත් නාමා රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුරු කුමාර මැතිතුමා සහ සජිත් ප්‍රේමදාස මැතිතුමා නාමා රාජපක්ෂ මැතිතුමා ගැන ගමු ඇත්තටම පව් ඇත්තටම මේ යන කෝච්චියකට වෙල්ල තිබ්බ වගේ වැඩක් නෙමෙයි කරේ එහෙම වුණත් එතුමා මේක කිසිසේත්ම ජයග්‍රහණය කරන්න බෑ එතුමට මොකද ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඔප්පු වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා එතුමාගේ බාප්පයි තාත්තයි අනික් බාප්පයි මේ කට්ටියයි මේ කණ්ඩායම තමයි මේ රට බංකොලොත් කරේ කියලා දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුවක් ඇවිල්ලා තියෙනවා එතුමා මෙතනින් යාට ඔවුන්ගේ දේශපාලනේ පොහොට්ටුවේ දේශපාලනේ ඉවරයි ඊළඟට අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන ගමු රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ තමුන්ගේ පුටුව වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් ජන වැඩක් කරන් ලෑස්ති මිනිහෙක්. දැන් බලන්න මේ දවස්වල අපි මෙතන එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි හරියක් ඇති. ඔබට මතක ඇති එක්සත් ජාතික පක්ෂයෙන් පිට ඡන්දයක් ගහන්න බෑ. අලියාගෙන් පිට අපිට කතරයක් ගහන්න බෑ කියලා කියපු අපේ එක්සත් ජාතික පක්ෂයෙන් මෙතන ඉන්නේ. දැන් කෝ බැලට් පේපරේ අලියා. දැන් කෝ කොටින්ම සිරිකොතේ අවුරුදු ගණනාවක් මේ රටේ පරණම පක්ෂයේ මේ රටේ පරණම නායකව බිහි කරපු පක්ෂේ මේ රට දියුණු කරපු නායකව බිහි කරපු පක්ෂේ මොන බලන්න කොච්චර ඒකට කියන වචන නෑ ඒ කරපු පාවා දීමට අර අලියා වැහෙන්න ගෑස් ටැංකියක් අලවලානේ අර ඩීඑස් නැණගේ මහත්තයාගේ පින්තූරේ හැපැත්තේ සිරිගොතේ බලන්න ඒ කරපු විනාශි පක්ෂෙට දැන් උඹලට හිතෙන්නේ නැද්ද සජිත් ප්‍රේමදාස දුරකථනය හදපු එකෙන් යන්තම් එක්සත් ජාතික පාක්ෂිකයන්ට එක්කහු වෙන්න හරි දේශපාලනය කරන්න හරි තැනක් හැදුනා ඔබ දන්නවද ඕන රනිල් වික්‍රමසිංහට තිබ්බනේ අලියා රකුණේ යන්න ඇයි ඌ ස්වාධීනව ගියේ මොකද අර පොහොට්ටුවෙන් ගත්ත 92 දෙනා ලෑස්තුනේ නැහැ අලියාගේ යටතේ යන්න ඒ 92 දෙනෙක් පොහොට්ටුවෙන් සල්ලි දීලා අරගත්ත 92 දෙනා වෙනුවෙන් තමුන්ගේ අවුරුදු ගාණක් ආරක්ෂා කරගෙන අපු පක්ෂ ලාංඡනයේ පක්ෂ වෙනස් අයින් කළ දැම්ම විසික් කළ දැම්ම ඒතර තනි කරම ඔහු හිතන්නේ ඔහුගේ අනාගතය සහ ඔහුගේ පුටුව ගැන විතරයි ඔහු හෘද සාක්ෂිය ඇති නායකයෙක් ඊළඟට ඉන්නවා අනුරු කුමාර මැතිතුමා
අනුරු කුමාර මැතිතුමා ඇතුළු කණ්ඩායම පහුගිය අවුරුදු ගාන ඇතුළේ පාර්ලිමේන්තුව නියෝජනය කරාම ඒ කරපු කාලය ඇතුළත ඔබ ඔවුන්ගේ කතා අහලා බලන්න ඔවුන්ගේ මැදිහත් වීම නිසා තමයි අර මොනරෝල් ව්‍යාපෘතිය පාර්ලි ඇමතිතුමා කරන්න ලෑස්තිලා හිටියේ අර මොකද්ද දුම්රිය ව්‍යාපෘතිය ඒක නැවතුනේ ඔවුන් විසින් මේ අවුරුදු ගාන ඇතුළතදී අපේ ලංකාව ඇතුළේ ආණ්ඩුවක් විසින් කරපු හැම දෙයක්ම විරුද්ධ වුණා හොඳද නරකද අය බලන්නේ ඒගොල්ලන් මේ අවුරුදු ගාන ඇතුළත මොන තරම් හොඳ ව්‍යාපෘති හොඳ පණක් අකුල ගන්න සිද්ධුනාද මේගොල්ල මිනිස්සුන්ව අවුස්සලා එළියට බස්සලා කරපු මේ රට ඇතුළේ කරපු උද්ඝෝෂණ අරවා මේව නිසා දැන් ඒව වලට උද්ඝෝෂණ කරලා ඒ රට ඇතුළේ ලොකු විරෝධතාව හදලා දැන් ඒ දවස්වල ආණ්ඩු ගෙනාපු ඒ හොඳ දේවල් පිළිබඳව නැවත ඔවුන්ම කතා කරනවා ඒව හොඳයි කියලා ඉතින් ඔවුන් විසින් මේ රටේ යම්කිසි ඉදිරිගාමී සැලැස්මක් තිබ්බනම් හැම අවස්ථාවෙම බොරු බිල්ල මවලා මේ රට ඇතුළේ විශාල අර්බුදයන් නිර්මාණය කරපු මිනිස්සු වෙන මොකුත් ඕනේ නැහැ මෙතන වැඩිහිටියෝ ඉන්නවනේ ඔබ හිතනවද මෙවැනි මේගොල්ලන් ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉස්සර හිටපු දැන් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට ඇවිල්ලා දේශපාලනය කරාට මේ ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් අහිංසක අම්මලගේ සෝසුසුම් මතින් අහිංසක අම්මලගේ කඳුළු මතින් අහිංසක අම්මලගේ දුක් වේදනා මතින් අහිංසක දරුවන්ගේ මිනී මතින් ලේ මතින් දේශපාලනයට ආපු මිනිස්සු මේ. ඔවුන් පළවෙනි දේශපාලනෙන්න කලින් මිනී මරපු එකනේ කරේ. ඒක මෙතන ඉන්න හැම කෙනාම දන්නවා. ඊළඟට අනෙක් ඉතුරු වෙලා තියෙන කෙනා සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස ගැන කතා කරනකොට හැම කෙනාටම තියෙන විශ්වාසය මොනවා වුණත් සජිත් දුප්පත් මිනිස්සුන්ට සලකයි. ඒක හැමෝම දන්න කතාවක්. ඒකට හේතුව තමයි ඔහුගේ තාත්තා තමයි ඔය රදල දේශපාලනය වෙනස් කරේ මේ රටේ. ප්‍රේමදාස මහත්තයා ඉතාමත් පොඩි තැන ඉඳන් බොහොම දුක්මාන්සි වෙලා නගර සභාවේ ඉඳන් එතනින් එහාට විපක්ෂ නායක නගරාධිපති ඔහුම වෙලා ඉහළම තැනට ගියපු මිනිස්සෙක්. හැබැයි අතිශය පොඩි තැන ඉඳන් ආපු මිනිස්සෙක්. ඔය එක්සත් ජාතික පක්ෂයේ තිබ්බේ රදලයන්ට පමණක් සීමා වෙච්ච දේශපාලනය. රදලයන්ට විතරයි පක්ෂ නායකත්වයේ දරන්න පුළුවන් හැකියාව ලැබුණේ. හැබැයි ඒ ක්‍රමවේදය වෙනස් කළ සාමාන්‍ය පුංචි මිනිහටත් මේ රට ඇතුලේ දේශපාලනය කරන්න පුළුවන් පක්ෂක නායකයෙක් වෙන්න පුළුවන් කියලා ඔප්පු කරපු පුද්ගලයා ප්‍රේමදාස මහත්තයා. එතකොට ප්‍රේමදාස මහත්තයා හැමදාම පොඩි මිනිස්සයා ගැන බලපු කෙනෙක්. විශාල ව්‍යාපෘති මේ රටේ නිර්මාණය කරපු කෙනෙක්. අපේ රටේ අවාසනාවට ඝාතනය වුණා ඒ ව්‍යාපෘති අදටත් තවමත් මේ කොරෝනා අර්බුදයේ කාලේ වුණත් චුට්ටක් හරි නැගිටින්න හැකියාව ලැබුණේ ඔහු විසින් අඳුල්ලා දීපු ඇඟලුම් කර්මාන්ත. ඉතින් ඔහු ඉතාමත් දක්ෂ නායකයෙක්. ඒ ජාන ඒ හැකියාව ඒ දැනුම තවත් වැඩි වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයාට තියෙනවා. එතුමා මේ අවුරුදු ගාන තුලදී විපක්ෂ නායක විදියට කරපු සේවාව ඔබ බලන්න. ඔහුට විරුද්ධව පොලිස් පොතක එක පැමිණිල්ලක් තියෙනවද? වංචා දූෂණ චෝදනාවක් තියෙනවද? කිසිදු විදිහකින් වැරද්දක් කියන්න පුළුවන්ද? කිසිම දෙයක් නැහැ. ඔහු අහිංසක හොඳ මහත්මා ගුණයක් තියෙන වැදගත් නායකයෙක්. එහෙනම් ආදරණීය දෙමාපියනි මේ ඔප්ෂන් වලින් තියෙන අපිට එකම ඔප්ෂන් එක සජිත් ප්‍රේමදාස පමණයි. මම හිතා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා සියලු දෙනාම මේ වැඩේ අතට ගන්න සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන්න. මම මේ කාලය තුලදී ලංකාව පුරා කාන්තා රැස්වීම වලට ගියා පහුගිය කාලෙම. අපිට හිතා ගන්න බෑ පුදුම කාන්තා සහභාගීත්වයක්. ඕනෑම ජනාධිපතිවරණයකදී ඕනෑම මැතිවරණයකදී වැඩිම කාන්තා සහභාගීත්වයක් තියෙන කෙනා දිනනවා කියලා අපි එදා ඉඳන් නිගමනය කරන හොඳ උදාහරණ බලන්නකො. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩිම රැස්වීමට සහභාගී වෙන කාන්තාව. ගෝඨාභය මහත්තයාගෙත් එහෙමයි. දැන් මම මේ මාස ගණනාවක් තිස්සේ කාන්තා රැස්වීම ලංකාව පුරා කරගෙන යන නිසා මට තේරෙනවා විශාල කාන්තා සහභාගීත්වයක් විශාල කාන්තා වර්ගයේ කැමැත්තක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තියෙනවා. ඉතින් ඒ අපේ දිනනවා කියන එකට එක සාධකයක්. එහිඳ අපි මම විශේෂයෙන්ම මේ කාලය තුළදී කොළඹින් පිට ගොඩාක් රැස්වීම් වලට ගියා. මට අවස්ථාවක් ලැබෙන සෑම අවස්ථාවකම මම බලන්නේ ආසනය ඇතුලේ මේ වැනි වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩේ අතට ගන්න. මොකද මේක මට තනියෙන් විතරක් එහෙම නැත්නම් චාන්දිරීට කල්පනීට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ සියලු දෙනා මේකට මට උදව් කරන්න. ඒ වගේම තමයි අවසාන වතාවට කියන්නේ ඊයේ හරියට කියලා තිබ්බා මම අද එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට නගිනවද මොකද්ද කියලා මට කියන්න දෙන්නේ මෙච්චරයි. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාරුම කාලේ ඉඳන් අපිට බලේ නැති කාලේ ඉඳන් එතුමා වෙනුවෙන් කොටන් ඇද්ද කෙනෙක්. එතුමා වෙනුවෙන් උගුරේ ලේ රහ වෙනකන් කෑ ගහපු කෙනෙක්, මහන්සි වෙච්ච කෙනෙක්, අරගල කරපු කෙනෙක්, ගෝඨාගේ ගේ ඉස්සරහට ගිහපු කෙනෙක්, රනිල්ගේ ගේ ඉස්සරහට ගිහලා රනිල් කියලා කෑ ගහපු කෙනෙක්,
මම මේ රට ඇතුලේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මගේ දේශපාලනය කැප කරපු කෙනෙක්. එතන සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මෙච්චර කාලයක් මහන්සිලා තව දවස් 25කින් ජනාධිපති වෙන්න ඉන්න කොට මට රනිල් ළඟට පිස්සුද? අනද මම තව කතාවක් කියන්නම්. සජිත් ප්‍රේමදාස ගැන විශ්වාස නිසා තමයි මම මෙතන ඉන්නේ. සමහරක් උදවිය කියනවා සජිත් ප්‍රේමදාස එක එක නාලිකාවලට ඕන විදිහට දේශපාලනය කරනවා කියලා. මම ওই නාලිකාවල් වලට විරුද්ධව හන නැගුවේ මට බලයක් නැති කාලේ. මට මම අවුරුදු 24. මම මේ නාලිකාවත් එක්ක අවුරුදු 13ක් තිස්සේ හැප්පිලා අවසානයේ මම එකපාරක් මගේ තාත්තව ඝාතනය කරපු පුද්ගලයාව මහාධිකරණයෙන් වැරදිකරු කරා, ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් වැරදිකරු කරා, ඊට පස්සේ පංච පුද්ගල විනිසුරුතුමන්ලා ඉස්සරහා වැරදිකරු කරා, ඊළඟට ජනාධිපති සමාව රිවර්ස් කරා. මට කවදාවත් මාධ්‍ය කවදාවත් මහ ලොකුුනෙත් නැහැ, සල්ලි ලොකුුනෙත් නැහැ, මැර බලේ ලොකුුනෙත් නැහැ, චණ්ඩිකන් ලොකුුනෙත් නැහැ. මං ඒ හැම කෙනත් එක්කම කිසි දෙයක් නැතුව තනි ගෑනු ළමයෙක් විදිහට සරන් කළ ජයග්‍රහණය කරපු කෙනෙක්. ඒ මාධ්‍ය ආයතන ඕන කෙනෙක්ට පුළුවන් ජනාධිපති සටහන් වෙනුවෙන් තමුන් විශ්වාස කරන ජනාධිපති අපේක්ෂක වෙනුවෙන් උදව් කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න, සජිත් ප්‍රේමදාස කිසිම කෙනෙක් එක්ක ඩීල් තියෙන කෙනෙක් නෙවෙයි. ඔය කුඩු කාර්යයන්ට, මත්ද්‍රව්‍ය කාර්යයන්ට එහෙම නැත්නම් කිසිම විදිහකින් මොකක් හරි වැරද්දකට මේ සිරතනුවන් ලැබලා මරණ දඬුවම ලබන කිසිම කෙනෙක්ව නිදහස් කරන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන නිසායි මම එතුමත් එක්ක මේ කාගෙන ඉන්නේ. මොකද මම දන්නවා එතුමා ප්‍රතිපත්තිකරුක ප්‍රේමදාසගේ පුතා. ප්‍රේමදාසගේ ඇඟේ ලේ තියෙන ප්‍රේමදාසගේ පුතා කවදාවත් ජනතාව ඉස්සරහා මේ අඩියක් පස්සට අරගෙන ලැජ්ජ වෙන්න දෙයක් කවදාවත් කරන්නේ නැහැ කියන විශ්වාසය තියෙනවා. මම මේක මේ විශ්වාසයෙන්ම මෙතන කියන්න ඕනේ. මොකද හැමෝම අහන කතාවක් මේ එක එක්කෙනා කියලාද මට මන්ත්‍රීදුරවල් හම්බුනේ කියලා. මන්ත්‍රීදුර එපා කිව්වේ මම. ලයිස්ට්‍රේන් හම්බෙන මන්ත්‍රීදුර එපා කිව්වේ මම. මොකද මම කිසි දෙයක් ඉල්ලලා ගන්න නැහැ, පිනට ගන්න කෙනෙක් නෙවෙයි. මේ ජනාධිපති ඉවරණේ ඉවරුණායින් පස්සේ මෙතන ඉන්න සියලු දෙනා මාව ඉහලින්ම පාර්ලිමේන්තු තියනවා කියලා මම දන්නවා. ඔගොල්ලෝ හැමෝම මට සියලු දෙනාම වැඩිම මනාපෙන් මාව පාර්ලිමේන්තු යවනවා කියලා දන්නවා. ඉතින් එහෙම දැනගෙන අභිමානයෙන්, ජනතා කැමැත්තෙන්, ජනතා ආදරයෙන් පාර්ලිමේන්තුවේ ඉහළම තැන ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන් හැකියාව තියෙද්දි මට පින් මන්ත්‍රීකම් ඕනේ නැහැ. මමමයි එපා කිව්වේ. දැන් මේක මම හිතනවා මෙතනින් එහාට හැම කෙනාටම මේ ප්‍රශ්නේ විසඳේ කියලා. මොකද මම මේ මෙතන මාධ්‍ය සියලු දේ ඉන්න කෙනා ඉන්න නිසා තමයි මම මේක කියන්න බලාපොරොත්තු වුනේ. හේතුව මේ දවස්වල මේ පක්ෂය ඇතුලේ මායි සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර ප්‍රශ්න ඇති කරන්න විශාල මඩ කැම්පේන් එකක් UMP කියනුයි JVP කියනුයි කරගෙන යනවා. එහෙම කිසි දෙයක් නැහැ. එතුමාගේ අවසාන බිඳුව වෙනකන්, එතුමාගේ ජයග්‍රහණය වෙනකන්, අන්තිම බිඳුව වෙනකන් මම සටන් කරනවා, මහන්සි වෙනවා. එතුමාව ජනාධිපති කරලා තමයි මගේ සටන ඉවර වෙන්නේ. ඒක අනිවාර්යෙන්ම මම කරනවා. ඒ ගමන් ඔබ සිළු දෙනා ඒ සඳහා කැප වෙන්න කියලා කියන ගමන් සිළු දෙනාට ජය වේවා. මම හිතන්නේ අද මේ අවස්ථාව ඉතාමත් සාර්ථක අන්දමින් කරපු අපේ චාන්දිනී පද්මිනී මැතිතුමත්, අනේ කල්පනී මැතිනියත්, මේ කල්පනී මැතිනියගේ මහත්ය මෙතන මේ හිටගෙන ඉන්නේ. පසුගිය දවස්වල මම සිරගත වුණා දවස් අවුරුදු 3කට. ඒ අවස්ථාවේ දවස් 25න් මට ඇප ලැබුණා. ඇප ලබා ගන්න එක සාමාන්‍ය ඕන පුරවැසියෙක්ට ඇප දෙනවා. මට ටිකක් ඇප ගන්න පහ වුණා. හැබැයි ඒ ඇප ගන්න හම්බුනේ මෙතුමා අවුරුදු මෙතුමා කරපු ඒ කැපවීම නිසා. මෙතුමා නැත්තම් මම අද එළියේ මෙහෙම කතා කරන්නේ නැහැ. නැත්නම් තාම හිටගෙදර. ඉතින් ඒකටත් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මේ දෙපළටම එසියු දෙය කියන ගමන් මට විශාල ශක්තියක් දෙන මගේ සමගි වනිතා බලවේගී ඉන්න චාන්දනි, මං නිසා යාරක් නඩු තියෙනවා. මාත් එක්ක හැම ඔය අරගලයකටම ගිහිල්ලා, ගෝඨගේ ගේස්සරාට ගියා, රනිල්ගේ ගේස්සරාට ගියා, ඒ හැම දෙයකටම ගිහිල්ලා අද මේ වෙනකොට චාන්දනි මං වගේම අප පිටින් ඉන්න කෙනෙක් ඒවා කරේ මේ ජනතාව වෙනුවෙන්. අපි ඔබ සිරු දෙනා වෙනුවෙන්. ඇය මට විශාල ශක්තියක්. ඇය ගැනත් මතක් කරනවා. ඒ වගේම තමයි ඇයගේ ආදරණීය සැමියාත් මේ වෙලාව ඉතාමත් ආදරේ මට ලබා දෙන ශක්තිය සම්බන්ධයෙන් මම බොහොම සතුටු වෙනවා. මට විශාල ශක්තිය. මම දන්නවා අනිවාර්යෙන් මම ලොකුවට කරදර වෙන්නේ, වද වෙන්නේ නැහැ මේ peerුව ගැන. විශේෂයෙන් පොල් කොට්ටාසේ ඉහළම මනාපෙන් ජයග්‍රහණය කරන බව මට විශ්වාසයි. මට ඒ ජයග්‍රහණය කරගෙන සුදානම් වුනොත්